ආර්ථික දෙපාර්තමේන්තුව විසින් 2009ට කලින් ගන්නා ලද යෙදුරු බලපත්‍ර ඉදිරි මාස 3 තුල අවලම්බු කරනවා කියන මතයක් සහ ප්‍රවෘත්තියක් විවිධ තැන්වල පළවෙනිම පවතින පළවෙනිම කියන්න ඕනේ රජයේ හෝ මෝටරවත්ත ප්‍රවාහන දෙපාර්තමේන්තුව කිසිම අවස්ථාවක එවැනි තීන්දුවක් මේ වෙනතෙක් රැගෙන නැහැ. මම හිතන්නේ මේ කතාවත් නිර්මාණය වෙලා වෙන්නේ රියදුරු බලපත්‍රය සම්බන්ධයෙන් පහුගිය සතියේ අසාධු ලේඛන ලකුණු ලබා දීමේ ක්‍රමවේදයට අදාළ ඩිජිටල් පද්ධතිය නිර්මාණය කිරීමට අවශ්‍ය ටෙන්ඩරයට සමාගමකට ලබා දුන්නා. අපි දැනුමෙන් සන්නද්ධව පෝසත් රටක් ගොඩනගමු. DP Education. ඒ අනුව ඉදිරි මාස 3 ඇතුළත මෙම ක්‍රමවේදය අපි ලංකාවේ ක්‍රියාත්මක කරන්න අවශ්‍ය මූලික කටයුතු සකස් කරමින් යනවා. අසාධු ලකුණු ක්‍රමවේදය රියදුරු බලපත්‍රයට අදාළව ලකුණු 24ක් දක්වා ගියාට පස්සේ ලකුණු 24ේදී එම රියදුරු බලපත්‍රය අවලංගු වෙන ක්‍රමවේදයක් සහ ඊට පස්සේ නැවත ඔහු ඒ රියදුරු බලපත්‍රය ලබා ගැනීමට වසරකට පසු ආයේ මුල සිට සියලු කාර්යයන් සම්පූර්ණ කර පැමිණිය යුතු ක්‍රමවේදයක් හඳුන්වා දීමට තමා අවශ්‍ය කටයුතු ලෑස්ති කරලා තියෙනවා. මේ වෙනකොට 111කට ආසන්න ප්‍රමාණයක් අලුත් පද්ධතියට අලුත් ක්‍රමවේදයට ඇවිල්ලා තියෙනවා. එහෙම ආපු නැති සැහැල්ලු සහ බරවහන රියදුරු බලපත්‍ර තියෙනවා. මේ වෙනකොට 111කට 12කට ආසන්න ප්‍රමාණය. ඒකදී අපි කොහෙත්ම ආකාරයකට බලාපොරොත්තු වෙන්නේ නැහැ ඒ රියදුරු බලපත්‍ර අවලංගු කරන්න. කොයිම අවස්ථාවකත් කිසිම කෙනෙක් අපහසුතාවයකට පත් වෙන ආකාරයක තීන්දුවක් කියන ගන්න නෙමෙයි බලාපොරොත්තු වෙන්නේ. සුදුසු ක්‍රමවේදයක් විකල්ප ක්‍රමවේදයක් ඉදිරියේදී සකස් කිරීම තමයි බලාපොරොත්තු වෙන්නේ. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.